And Tata, look who Bavanavaka wagi? Mom put him a value, eh? May Jessica Kuru say there. බලන්න ඉඳදී මට මතක් වුණා මේ ඉංග්‍රීසි ගීත කාවක් I have decided to follow Jesus එක පරණ එක ගොඩක් වෙලාවට මේ තරුණ තරුණියන් එක්කලා වැඩසටහන් කරද්දී ඔව් තාත් මේ ඕක ඇක්ෂන් සොංග් එකක් කියලා පාවිච්චි කරනවා පොඩක් කියලා පෙන්නන්නකො I have decided to follow Jesus no turning back I have decided to follow Jesus. No turning back. No turning back. The cross before me, the world behind me. Wow. The cross before me, the world behind me. No turning back. Harima lassanai. Api singalen kiyemuko e geethikave arthaya thatta. Arthaya ævilla puthe me. මේ ජේසුස් එක්ක ගමනක් යන්න තීරණය කරාම ගොඩාක් ප්‍රශ්න එනවා අපිව ආපස්සට අදින අනිවාර්යයෙන්ම විශේෂයෙන් සාතන් කියන මිනිසයා හරි කට්ටයා හරි උපක්‍රමශීලී හරි ඔය ඔහේ ඇල්මෙරුණු ජීවිත ගත කරන ක්‍රිස්තියානියා ඕන ආගමක මං කියන්නේ ක්‍රිස්තියානියා විශේෂ या सातु टू ये गोलंग एक या ये गोलंग टा अत्तती अन्ने या आंसा ये वाकी मिनिस्टर बैडी बने दारा मट याम किसी के ने उत्साह करनो आदर याम किसी उत्साह दरनो द जेसु टे लांग में ना देवियन मासे टे लांग में ना मिनिया कुला अप्पे ना एक निसा आपस टे हरवान ना ये गमन ना या नोए कोई बाद आवाल के ना अरे अब देखिए त्रिविध सतुरो खिलाफ जीवित गाने यक्षया लोकया मानसया मैं तुम देना या के के वेला के मैं तुम देना कि खावा हरी मैं बना अभी वागान इसे मैं एक पशु मत एक कला आई हैव डिसाइडेड टू फॉलो जीसस तीरने का डिस्टेंस आने का मामा तीरने कर ले बराबर आई उन्होंने से अब अनुगामने कराने श्रावक एक ආපස හැරෙන්නේ ඉස්සරහින් තියෙන්නේ කුරුසේ හරි පිටිපස්සේ තියෙන්නේ මං දාලා යන ලෝකේ මං ඒ කොටසට හරි ආසයි ඉස්සරහින් කුරුසේ මම දාලා යන ලෝකේ තියෙන්නේ මං ලෝකේ අතහැරලා ඉන්නේ කුරුසේ තියෙන්නේ the cross before me මම යන්නේ කුරුසෙට the world behind me no turning back හැරෙන්නේ එක තව ගැරලක් තියෙනවා Though none go with me, yet still I follow. Kauru nogiya, mai yano. Ado gudak kai samaran lau te balabali inne. Me dem me gamane yadi, ekolam me anitta keng yepinne. Aniwarim. Ekena arya me himai, me a me himai. Ekeni sa me eva vedan ne. Ara kaudo divya loki te kiya man nette luna wagi. Himagi. Eh madayak. නේ මම මේක මමයි දෙවෙනි මාසේ අතර තියෙන ගනුදෙනුවක්. ඊකස මම තීරණය කරන්න උණුවාසේ අනු යන්න මම උණුවාසේ අනු යන්න ඕන. ආ මේ ඔයා යන විදිය දිහා බලලා ආ මෙයයි බකලේ ගහලා යන්නේ. ඒ වගේ මිනිසුත් එක්කද අපි ගමන් යන්නේ. ඒ ඒක දාන්නේ අරයා. මං කිව්වේ තුන් දෙනාගෙන් ඒ ආරය දාන්නේ යා සාතන් යා දානවා දාලා කියනවා බලබල්ලකෝ ඉතින් උඹ යන්නේ අර 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 ගොල්ලන් ඒ දිහා බලන්න මෙයා දිහා බලන්න ඒ අනේ අය දිහා බලාගෙන නම් ක්‍රිස්තියානි ගමන ජේසුව අනුගමනය කරන්න බෑ අනිවාර්යයෙන්ම ඉතින් මතකද මම මේ තාත්වෙ පොඩ්ඩක් නවත්තන්නත් හැදුවේ මතක් කරන්න තාත්වෙ ඔය අත්දැකීම ගැන අපු ගීතිකාවක් තියෙනවා කුරුසය ගැන ඔව් කුරුසය ඔව් ජේසුගේ මරණයයි උත්ථානයයි හරියට ඔව් හරි මට මතක් වුණා මේ ඒකට පදනම් වෙන දේව වචනයක් තියෙනවා අපි පහුගිය දින මෙනෙහි කරා එක මොකද දේව වචනේ මේ ස්වාමීන් වහන්සේ මේ අර ගෝලියෝ හැංගිලා ඉන්නවනේ මරණ බයෙන් මේ සේනාකුළු ශාලාවේ
අර වෙනමම ඉන්නවා සෙනගුල්සාරට ඉස්සෙල්ලා දැන් මේ ගෝලියෝ ටික හැංගිලා ඉන්නවා එතන දේවමෑණියෝ නැහැ එතන හිටිය ගෝලියෝ ටික විතරයි හරි ඒ කියන්නේ මරණ බය කියලා කියන්නේ මේ ජුදෙව් ඇවිල්ලා දැන් මේගොල්ලන්ව මරයි කියලා මොකද ස්වාමීන් වහන්සේව එන ගහලා කුරුසිය එන ගහලා උණුවහන්සේ ඉවරයිනේ දැන් මේගොල්ලන් බයේ ඉන්නකොට උණුවහන්සේ මේ දොරගුරුල්ලාලා තිබිච්ච කාමරය ඇතුළට උණුවහන්සේ එනවා ඇතුලේ ඇදහිල්ලත් එක්ක විශ්වාසයත් එක්ක ශාන්ති ශාන්ති කියන වචනේ ශාන්ති කියන්නේ සාමය කියන වචනේ සාමය කියන වචනේ බොහොම බොහොම හුරු මේ පුදු වචනයක් හරි ශාන්තිය කියන්නේ ඒ වෙලාවේ ගෝලයන් සහ පිරිසර නැතුවම තිබිච්ච දේ දේනේ හරි එලා මරණ බයෙන් ඉන්නේ ගැහි ගැහි ඉන්නේ ඒගොල්ලන්ගේ ජීවිතය ගැන ලොකු අඩමානකෙන් ඉන්නේ එහෙම වෙලාවක තමයි උන්වහන්සේ ඇවිල්ලා කියන්නේ ඉතින් ඒක තමයි මගලක් තියෙනවා තාත්තා මට එවපු ඒ වචන ටික ඔව් ඔව් බලන්න මගේ දෑත දිහා බලන්න මගේ දෙපා දිහා හරි හරි ලොකු ආරාධනාවක් මේ ආරාධනාව කවුද අපිට දෙන්නේ තාත්තා ස්වාමීන් වහන්සේ දෙන්නේ ස්වාමීන් වහන්සේ අපිට දෙන්නේ ස්වාමීන් වහන්සේ දෙන්නේ ඒ ආරාධනාව උන්වහන්සේ කියනවා ඒක තියෙන්නේ ජුවන්තුමාගේ සුවිශේෂය මට දෙන්නකෝ මගේ ළඟ සුද්ධ බයිබලෙ තියෙනවා තාත්තා yes මේක තියෙනවා මේ ජුවන්තුමාගේ සුවිශේෂයේ මට හිතෙන විදියට ශ්‍රාවකයන්ට දර්ශනය වීම ජුවන්තුමාගේ සුවිශේෂයේ 20 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තියේ ඉඳලා හරි 23 වෙනි වගන්තියට බලන්නකෝ මේ තියෙන වචන සතියේ පළවෙනිදා ඌ එදා සවස ජුදෙව් වරුන්ට බියෙන් ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට ජේසුස් වහන්සේ වැඩම කර ඔවුන් මැද සිට ඔබට ශාන්තිය වේවායි වදාළසෙක් බලන්න ඊගවට දෙන වචනේ උන්වහන්සේ මෙසේ වදාරා තමන් වහන්සේගේ අද්ද ඇලයද ඔවුන්ට වෙන්නුසෙක් බලන්න මගේ අද්ද උන්වහන්සේගේ ඇලය හරි හිල් කරපු දැන ලේ වතුරයි ගලාගෙන ආපු දැන කුරුස ගහේදී පෙන්නලා කිව්වා අත් ඇලය පෙන්නවා පෙන්නලා කිව්වා බලන්න මේ මගේ අත් දෙක දිහා දෑත දිහා බලන්න යලිත් වරක් උන්වහන්සේ බලන්න ඔවුන්ට පෙන්වූසේක ශ්‍රාවකයෝ සමිදානන් වහන්සේ දුටු කල ප්‍රීතියෙන් පිනා ගිය ඒගොල්ලන්ට සතුටක් ඇති වුණා ප්‍රීතියක් ඇති වුණා කියන්නේ බය ගියා හරි තැකේ ගියා ඒකම ඒගොල්ලන් තුල තිබිච්ච මේ කියන්නේ බය අඩු ගතිය නැති වුණා හරි සතුටක් ප්‍රීතියක් ඇති වුණා ස්වාමීන් වහන්සේව දැක්කම ඊළඟට ආමෝ උන්වහන්සේ කියනවා ඔබට ශාන්තිය වේවා යලිත් උන්වහන්සේ ඔවුන්ට දෙවනි වාරත් කියනවා පීස් බී විත් යූ ඒ වෙනු ශාලෝම් පීස් බී විත් යූ ඔබට ශාන්තිය වේවා කියලා කියනවා කිව්වම උන්වහන්සේ ඊගාවට කියනවා සුදා බැන වහන්සේව පිළි අරගන්න කියලා කියනවා මේකත් එක්ක මේ පාස්කු කාලේ එක පාස්කු කාලයකදී මම මේ වචනේ මේ දේව වචනේ මෙහෙ කරලා අවතත් මම සම්බිධ හඬ සංගරාවේ ඒ මාසේ මට ලියන්න
අර ඇතුලේ ඇතුලේ පිටකවරේ ඇතුල් පැත්තේ ලියන භාවනාව ලියන්න එපේ. හරි. මෙතනින් මම මේකත් එක්ක භාවනාවේ හිටියා. භාවනාවේ ඉන්නකොට මන් දැන් කොහෙන්ද වචන මාලාවක් මගේ ඔළුවට ආවා. මම ඒවත් එකත් එක ටික වෙලාවක් හිටියා. සාමාන්‍ය මම යාඥා කරන්න නැදී භාවනා කරන්න යද්දී කොලයක් පෙන්සලක් පොතක් නෝට් පොතක් අරගෙන යන්නේ. හරි. ඒක උණුවන්සේ මොනවද දුන්නොත් ඒක ටක් ගාලා ලියා ගන්න. ලියා ගන්න. මම මේක වචන ආවා. ඒ තමයි ওই වචන. පොඩ බලමු අපි. බලන්න මගේ දෑත දිහා. බලන්න මගේ දෑත දිහා. දෙපා දිහා. බලන්න මගේ දෙපා දිහා. ඒක උණුවන්සේ ජේසු ජේසු ගෝලයන්ට අතන්ට අවිල ශාන්තිය දෙනවත් එක්කම ආරාධනා කරපු ආරාධනාව තාත්තේ. ඔව්. එකට තනුව ශුද්ධාත්ම යනවා මෙන්න මේ විදිහට දෙනවා බලන්න මගේ දෑත දිහා බලන්න මගේ දෙපා දිහා බලන්න මගේ දෑත දිහා බලන්න මගේ දෙපා දිහා තාත්තගේ හැඟීමම ඒ තනුව ඇතුලෙන් එළියට ආවද කියලා මට සැකයක් තියෙනවා. ආවද නැද්ද? ආවා. බලන්නකෝ ඒ තනුව ඒ වචනවලට වල මම හිතපු ඒ ඇතුලේ ආපු හැඟීම් මාලාව තනුව ඒකට තව දානව පෝර. තව රසවත් කරනවා. ස්වාමීන් වහන්සේගේ මහිමය. ඔව්. දැන් බලන්න ආපහු කියන්නේ මොකද හේතුව? ඒක ඒ මට හිතෙන්නේ මේක සුද්ධාත්මයනව කරන්නේ නැත්නම් මේ වගේ දෙයක් කරන්න බෑ. බලන්න මගේ දෑත දිහා බලන්න මගේ දෙපා දිහා බලන්න මගේ දෑත දිහා බලන්න මගේ දෙපා දිහා මස් වෙන්නලා කියනවා. උදේ වචනේ තියනනේ බලන්න මගේ අත් දෙක තියා. ගෝලයන්ට දැනෙච්ච හැඟීම තාත්තේ. හේතුව මට හිතෙනවා මට මේ විදෙනවා. ඒගොල්ලන්ට මේ ජේසුගේ අවතාරයද? සමහර තැන්වල සුදු බයිබලයේ සඳහන් වෙනවා. අර මූද මත ඇවිදගෙන එද්දී ගෝලියෝ හිතනවා මේක අවතාරයක් කියලා. ඒතර උන්වහන්සේ පෙන්වන්න ඕන නෑ මම මේ පණ පිටින් ඉන්න අර හිටියා වගේම. එකනේ මරණය පස්සේ ජේසු මේ පිළිබඳව ඒ අයට ප්‍රකාශ කරලා තිබුණත් උන්වහන්සේ තුන්වෙනිදා මළවුන්ගෙන් නැගිටිනවා කියලා අර ඇතිවෙච්ච සිද්ධිමාලාවත් එක්ක තාත්තේ ඒගොල්ලොන්ට ඒක අදාහගන්නවත් බැරි සිත කැළඹුණු තැනක තමයි මේ ශාන්තිය දෙන්නට ස්වාමීන් වහන්සේ ඉන්නේ තාත්තේ නේද? එන්නේ. ඇවිල්ලා කෙලින්ම කියන්නේ බලන්න මගේ දෑත දිහා කියලා. දේව වචනය ඍජුවම කෙලින්ම සම්බන්ධයි ගීතිකාවේ ආරම්භයට. ඒ කියන්නේ මෙතනදී ඉතින් ඒගොල්ලන් පිබිදෙනවානේ ශ්‍රාවකයෝ මට හිතාගන්න බෑ ඒ කියන්නේ හරියට දැන් බොහොම දූපතක අපි කියමු තනි වෙලා මම හිර වෙලා ඉන්න වෙලාවක මාව ගලවා ගන්න එමෙත රෙස්කියු කරන්න බෝට්ටුවක් හරි නැවක් හරි එනකොට මට දැනෙන හැඟීම කොයි වගේද ඒ වගේ තනක් තාත්තේ මෙතනනේ හේතුව දැන් ගොඩක් වෙලාවට මේ අය දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයි ජේසු අත් දෙක පෙන්වුවේ ඇයි ඇලේ පෙන්වුවේ ඒලට පෙන්වන්න ඔබ බලන් හිටියන්නේ මාව මරනවා ඔබ බලන් හිටියන්නේ මාව යන ගහනවා ඈතට වෙලා හරි හරි ළඟට ආවේ නැහැනේ අනිවාර්යෙන් ළඟට ආවේ නැහැ ඉතින් හේතුව එතන තියෙනවානේ එක ගෝලයක් ඇරෙන්න ජුවාම් ගෝලය ඇරෙන්න අනිත් ඔක්කොම අඳුරන්නේ නැහැ වගේ නේද හරි ප්‍රධාන ගෝලය අඳුරන්නේ නැහැ කියලා තුම්පාරක් කියනත් ඉතින් දැන් ඒ වගේ මේ දැන් මෙතනදී ඒක නිසා මේ උන්වහන්සේ හැබැයි ඒගොල්ල දැක්කා උන්වහන්සේ වැන ගහලා ඒකට ඒගොල්ල දැක්කනේ එතකොට දැන් උන්වහන්සේ ආපහු මෙන්න
පණපිටින් ඇවිල්ලා කවදාද වෙන්න බැරි වෙන්නේ අනිවාර්යෙන්ම තාත්තේ ඒක කවදාද මිනිස්සෙක් එහෙම ඇවිල්ලා නැහැ නේ මැරිච්ච කෙනෙක් ආපහු ඇවිල් හැබැයි උන්වහන්සේ පෙන්නන්න ඕන මේ මාව ඔබ මරණ දැක්ක මේ 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 බලන්න මේ මං අවතාරයක් නෙමෙයි මේ මං මස් දෙය යටනා උනම් අත තියලා බලන්න පුළුවන් අද හරි තෝමස් මුනිතුමාට කිව්වේ පස්සේ වෙලාවක ඇවිල්ලා යව හම්බෙලා කිව්වනේ ඔව් ඔය මාව සැක කරානේ හරි අත දාලා බලන්න වගේ ඩවුටින් තෝමස් ඩවුටින් තෝමස් ඉතින් ඒ වගේ දැන් මේ මේක පෙන්නුවා මේ බැනම් දෙකලු දැනගත්තා නෑ මේ ස්වාමීන් වහන්සේම තමයි හේතුව මේ කැලල් අනිවාර්යෙන්ම වන කැලල් වන කැලල් හැබැයි ද වන කැලල් වල මම හිතන්නේ වේලිලා ඇති යම් කිසි ප්‍රමාණයකට බලන්න කියලා කියේ. ඒගොල්ල දැක්ක ගමන් ඒගොල්ලන්ට තේරුණා. උන්වහන්සේ උත්තානෝ ස්වාමීන් වහන්සේව එයලා අඳුනගත්තේ මරණයේදී දුක් විඳීමේදී යාට ලැබිච්ච වන කැලල් වල. අනිවාර්යෙන්. තාත ඒතකොට එතන එතන පරාජිතව සුන් වෙච්ච හැඟීම් එක්ක ඒගොල්ලන් හිටපු අත්දැකීම තමයි මම හිතන්නේ එන තාත්ත මේ පළවෙනි වර්ස් එක පුරා ලියලා තියෙන්නේ නේ. පරාජයේ සංකේතයන් අවමානයේ පිය සටහන් වේදනාවේ සිහිවටනයන් මරණයේ මතක සටහන් පෙරලන්නේ මිමා ඔබ දිවියේ මරණය මා ජයගත් තාත පැහැදිලි කරන්න ඔව් හරි පුදුමාකාර අත්දැකීමක් නෙමේ සංගවිලා තියෙන මේක ඇතුලේ දැන් අපි ජීවිතය අරගෙන බලමු අපිට කොච්චර අවාසනාවන්ත අසාර්ථක අත්දැකීම් එනද මේ කාලේ අරගෙන අනිවාර්යෙන් මිනිස්සු කොච්චර බයෙන්ද ජීවත්තේ සවල්ලාවට ටීවී එක දිහා බැලුවම රූපවාහිනිය දිහා බැලුවම පෙන්න්නේ මැරෙන ගාන ලොකු කලකිරීමක් අහවල් රටේ මෙච්චර ගානක් මේ රටේ මෙච්චර ගානක් දවස ගානේ වැඩි වෙනව මැරෙන්න අනිවාර්යෙන් එතකොට පුතාටයි මටයි මේක බලන් ඉන්නකොට මගේ ජීවිතේ ගැන බයක් ඇති වෙනවා අනිවාර්යෙන්ම කලකිරීමක් ඇති වෙනවා වේදනාවක් ඇති වෙනවා බයක් ඇති වෙනවා අනාරක්ෂිත බවක් අනාරක්ෂිත බවක් හරියට අනාරක්ෂිත බවක් ඇති වෙනවා නේ පොඩ ගෑනදද දැන් බලන්න මුලින්දලම අරගෙන කිව්වන හොඳ වෙයි බලන්න මගේ දෑත දිහා ඉඳලා බලන්න මගේ දෑත දිහා බලන්න मगे ते पादिया बलन्न मगे देत दिया बलन्न मगे ते पादिया पराजय संकेतयन अवमानय पिय सटहन संकेतयन अवमानय पिय सटहन वेदनावे सिहिवटनयन मरणय मतक सटहन पेरलन्ने मीमा ओब दिविये मरणय मा जय කිතුනෙක ජීවිතයේ අවසානය මරණය නෙවෙයි අපි අවසානය මරණය කියලා නිගමනය කරගත්තොත් එහෙනම් අපි පරාජිතයෝ අනිවාර්යෙන්ම තාත්තා අපි පරාජිතයෝ හේතුව මරණයෙන් කෙලවර වෙන්නේ මට හිතෙන්නේ මේ සුද්ධෝ සතිය පාස්කෝ යේසුගේ අපේ ජීවිතේ කිතුනු ස්වභාවයේ කිතුනුගේ ජීවිතේ ප්‍රධානතම වැදගත්ම සුද්ධෝ උත්සවය තමයි පාස්කුව නත්තල නෙමෙයි අනිවාර්යෙන්ම
පාවුලතුමත් කියනව නේද තාතා ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ උත්ථානය නොවේ නම් අපේ ඇදහිල්ල තේරොමක් නැති එකක් කියලා. ඕ ඕ කියනවා. තාතා ඔක කියාගෙන නැති මට මතක් වුණේ දැන් අකමැත්තෙන් වුණත් මතක් කරන්න වෙනවා. මම හිතන්නේ තාත්ති කියන ඔය 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 මරණය ජීවිතේ අවසානය නෙවෙයි ආරම්භය කියන අත්දැකීම ඔය පාස්කෝ සම්බන්ධවමනේ තාත්තට බලපාලා දැන් මේ ගීතිකාව නිර්මාණය වෙන්නේ. අපේ කිතුණු ජනතාව ඒ පාස්කුවේ කේදවාචකයේදී ඒ ක්‍රිස්තියානි අත්දැකීම ලෝකෙටම කතා කරපු අවස්ථාවක් නේද තාත්තා? ඒ මහා මරණ අත්දැකීමෙත් ඒ ප්‍රේමණීය ප්‍රතිචාර තුල ඉවසීම තුල ඔව් දැන් එතනදී ගොඩක් කාලවලට දැන් මං ආවා කිව්වතර මරණය නෙවෙයි අපේ ජීවිතයේ කෙලවර. හරි. Our fate is not death. අපේ අවසාන අරමුණ උත්තරය. උත්තරය. ඒක නිසා ක්‍රිස්තියානේ වේදනාවට ලස්සන අර්ථයක් දෙනවා. හරි. වේදනාවට අවසනවන්ත අත්දැකීමට එකම සුබ ආරංචිය කියන්නේ. සුබ ආරංචිය. අලුත් තේරුමක් දෙනවා. ඒක නිසා වේදනාව වේදනාවක් නෙමෙයි. හේතුව අපේ ජීවිතයේ අවසානයේ මරණය නෙවෙයි උත්ථානය. නුවාසේ එකයි ඔතන කියන්නේ ඔය ගීතිකාව තුර කියන්නේ. තාතා අපව මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒ කියන්නේ ක්‍රිස්තියානි අපට වේදනාව කියන්නේ සුභාරංචියක් කියලා තාත්තා දැන් කිව්වා. ඔව්. වේදනාව සුභාරංචියක් කියලා තාත්තා කිව්වේ. හේතුව දැන් ඒක මරණයෙන් කෙලවර වෙන්නේ නැති නිසා දැන් උදාහරණයකට ගත්තොත් අම්මා කෙනෙක්ව ගන්න දරුවෙක් හම්බෙන්නේ නේ. දැන් මේ අම්මා මාස 9යි දවස් 10ක් මේ දරුවා වෙනුවෙන් ජීවත් වෙන්නේ. හරි. අම්මව අමතක කරනවා. ඇය විඳින අපහසුතාවයන්. ඔය දරුවා කුසේ දාපු දවසේ ඉඳලා අනිවාර්යෙන්ම ඇගේ ශරීරයේ ඇතුලේ තියෙන ජීව විද්‍යාත්මක අනුව ඇගේ ශරීරයේ ඇතුලේ තියෙන ඔක්කොම විටමින් ටික මේ දරුවට යනවා. ඒතර අම්ම වැඩියෙන් කන්න ඕන. හරි. අවශ්‍යතාව පෝෂණය වැඩි ලැබෙන්න ඕන. ඇවිදින්න අමාරුයි නිදා ගන්න අමාරුයි. පෙර ඇඳේ නිදා ගන්න බෑනේ. හේතුව මේ කුසියත් එක්කලා. ඒතර ඇය මොන දහ දුක් විඳිනවද මේ මාස 9යි දවස් 10ක් මගේ අම්මා චිර දුක් විඳිනවා. හැබැයි ඇයට ඒක දුකද? ඇයට ඒක දුකද? එහෙනම් ඇය බැන බැන ඉන්න ඕන මේකට. මේ මොන කරදරයක්ද? නෑ. කවදාවත් නෑ. ජීවමාන ආදරේ වේදනාවක්. ඇයි දුකක් නෙවෙන්නේ? ඒ දුක දුකක් නෙමේ. ඒ අපහසුතාවය අපහසුතාවයක් නෙමේ. බලාපොරොත්තුවක් තියෙන. බලාපොරොත්තුවක් තියෙනවා. හරි. ඒක තමයි පාස්කුව කියන්නේ. ආමෙන්. බලාපොරොත්තුවක් තියෙනවා. මරණයෙන් නෙවෙයි අපේ ජීවිතේ කෙලවර වෙන්නේ. උන්වහන්සේ ඒකයි කියන්නේ. මරණයෙන් නෙවෙයි කෙලවර වෙන්නේ. තාතී අත්දැකීම ගන්නවා දෙවනි පදපේලියට. ඒ ජයග්‍රහණයට. ඔව්. ජයග්‍රහණයේ සංකේතයන් අභිමානයේ පියසටහන්. ඔව්. දැන් අපි ඉස්සෙල්ල එකේ ගමුද පළවෙනි මොකද කියන්නේ? පරාජයේ සංකේතයන් අවමානයේ පියසටහන් දැන් පරාජයේ සංකේතයන් අපේ ජීවිතයේ ඕනතරම් පරාජයේ සංකේත තියෙනවා. පෙරදිච්ච තැන් තියෙනවා. හරි. හැබැයි උන්වහන්සේගේ මරණය සහ උත්ථානය නිසා ඒක විරුද්ධ වචන කියන්නේ ගාවට ජයග්‍රහණයේ සංකේතය. පරාජයේ සංකේතය ජේසුගේ මරණය සහ උත්ථානය නිසා ඒක ජයග්‍රහණයේ සංකේතයක් බවට පෙරලෙනවා. අවමානයේ පියසටහන් අභිමානයේ පියසටහන්. ඔව්. එතන අවමානයේ පියසටහන් ඒ කියන්නේ ජේසුට ලැබිච්ච අවමානය. අවුරුදු 33ක තරුණෙක් සම්පූර්ණ නිර්වත් කරනවා. කන්දක් මුදුනේ. දෙන 1000කට පෙන්. කෙල ගහනවා, කටවටුණු දානවා. මූණට ගහලා කියනවා මූණට අතුල් පහර දෙනවා. ජිසය දිවසිවරය ලස්සන්ට කියනවා එනේ හරි අර්ථානිතව කියනනේ. ජිසය දිවසිවරය කියනවා මම උන්ට මගේ රැවුල් ගස් උදුරන්නට ඉඩ දුන්නේ මේ මරන්නට ගෙනියන බැටළුවෙකු නිහඬව සිටනාසේ උන්වහන්සේ නිහඬව ඉන්නවා. එතකොට මම ඒ අය මට පහර දෙද්දි මම පිට නොපෑවෙමි. ඒ කියන්නේ මම පිට දුන්නා. පිට පෑ පිට පෑවා.
දුන්න ඒගොල්ලන්ට ගහන්න. පිසි වැඩක් නෙමෙයි. අපේ ක්‍රිස්තියානි ජීවිතය තාත්තේ බලන්න ගියාම අපි හිතන තරම් ලේසි ජීවිතයක් නෙමෙයි. ඔව්. පැහැදිලිව. ඒකට තමයි සුද්ධාත් මේනන් වහන්සේ අපිට එක්ක ඉන්නේ. හරියට හරි. සුද්ධාත් මේනන් වහන්සේට කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ helper. සහායදායකයනෝ. සහායදායකයනෝ. සමහර ලාවට සමහර අය කියනවා මන්දනවහන්සේට සහනදායකයනෝ කියලා. It is සහායදායකයනෝ. ඒක සහායදායකයනෝ. උන්වහන්සේ ඇතුළේ ඉඳගෙන මට උදව් වෙනවා. ඔය ජේසු දුන්න පිළිතුර දෙන්න ජීවිතයේ ප්‍රශ්නවලදී. ජීවිතයේ සමහර වෙලාවට අවමානයේ පියසටන් අපිට කොච්චර එනවද? වරද්දවල තේරුම් ගන්නවා මිනිස්සු අපිව. හරි. අප ඔබ අපි හොදක් කරන්න යන. අඳින වඳින්නගේ දේවල් ඔලුවට ගඩන් වැටෙනවා. පැහැදිලිව. සමහර වෙලාවට අපි අරමුණින් පුච්චර හොඳින් ගියත් මිනිස්සු අපින් දිහා සැකෙන් බලනවා. මොකද හේතුව ලෝකේ එහෙම නිසාද? අනිවාර්යෙන්ම දත්ත. ඒතර අවමානයක් ලැබෙනවා. වේදනාවේ සිහිවටනයන් තාත්තා එක දෙවනි වර්සෙක කරලා දෙන ශාන්තියේ සිහිවටනයන් කියන. වේදනාවයි ශාන්තියයි. වේදනාවේ සිහිවටනයන්. ඒක ශාන්ති අන්තිමේදී ශාන්තියක්. ඒ කියන්නේ මේකේ විරුද්ධය. වේදනාවේ ශාන්තියේ සිහිවටනයන් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ වෙච්ච වේදනාවේ සිහිවටනේ තවත් මට සිහිවටනයන් නෙමෙයි වේදනාවේ සිහිවටනයන් නෙමෙයි. ඒක ශාන්තියේ සිහිවටනයක්. ඒතෝ ජේසු මළුන්ගේ නැගිට නිසා. මරණයේ මතක සටහන් ජීවනයේ මතක සටහන් මරණයේ මතක සටහන්නේ ඒ මරණයේනේ මරණයේ මතක සටහන්නේ ස්වාමීන් වහන්සේගේ ජීවිතේ ඔක්කොම බලාපොරොත්තු ශ්‍රාවකයන්ගේ සුන් වුණානේ උන්වහන්සේගේ ගෝලිය දොරස් දිනාට අදාහ ගන්න බැරි වුණානේ ඒකනේ බේදරුතුමා කිව්වේ උන්වහන්සේ කිව්වා ඔව් මම තමයි දෙවියන්වහන්සේගේ පුත්‍රයා ක්‍රිස්තුවරයාණු මමයි ඔබ කිව්වා හරි චුද්ද ඔබ වරේක දෙවෙනි වහන්සේම කිව්වේ නැත්නම් ඔබ තුලින් එක කියන්න බෑ. ඊගාවට පේදුරුතුමා මොකද කරන්නේ? ඊට පස්සේ උන්වහන්සේ කිව්වම හැබැයි මම දුක් විඳලා මැරෙන්න මාව පාවලා දෙනවා මාව මරනවා. කිව්වම කිව්වා. ඒක වෙන්න දෙන්නේ නැහැ. ජේසු මොකද කිව්වේ? සාතන් බොමට බාධාවක්. අර මං සාමාන්‍යයෙන් මං කියන දේ තමයි. ඒ කියන්නේ එක වෙලාවකදී මම සාන්තුවරයෙක් උන්වහන්සේ සුද්ධාත්ම යන මෙහෙවන්නේ. තව වෙලාවකදී මාව මෙහෙවන්නේ මගේම මාංශේ අනිවාර්යෙන්ම තමයි. ඒ ඒ ඒ මෙහෙවීම් දෙකේ වෙනස අපිට දැන් හරි පැහැදිලි. මාංශයේ මෙහෙවීම සහ සුද්ධාත්ම යන මාංශයේ මෙහෙවීම පැහැදිලි. එතකොට ඒ වගේ අපේ ජීවිතයේ ගොඩක් වෙලාවට අපි තාත්තේ මෙන්න මේ දැන් අපි මුල කොටස අපි සාකච්ඡා කළා පෙරලන්නේ මා ඔබ දිවියේ මරණය මා ජයගත් නිසා දෙවෙනි කොටසදී අර ජයග්‍රහණ සංකේතයන් අභිමානයේ පියසටන් ශාන්තියේ සිහිවටනයන් ජීවනයේ මතක සටහන් පුරවන්නේ මා ඔබ දිවියේ මරණය මා ජයගත් නිසා අපේ බලාපොරොත්තුව මම උන්වහන්සේ එක දැනගද කියනවනේ උන්වහන්සේ එක දැනගද කියනවා මේ ඔබ බය වෙන්න එපා ජීවිතය ගැන කැළඹෙන්න එපා මම ලෝකය ජයගතිමි ශුද්ධවන්තයෝ මරණය ජයගතිමි ශුද්ධවන්තයෝ සෑම දිනාම තමන්ගේ ජීවිතේ දුක සතුටින් පිළි අරගෙන මහා ආදරයකින් දුක බදාගත්තේ මේ ජයග්‍රහණය ඒගොල්ලන්ට ජීවමාන වෙච්ච නිසා නේද ඒක නිසා සාන්තුවරුන්ගේ ජීවිත අරගෙන බැලුවම මේ සාන්තුවරු දුකින් දා ගොඩක් සමහර සාන්තුවරු අසනීපෙන් රෝගෙන් මැරෙන ඒක තමයි මම කල්පනා කරන්නේ ඒක සමහර රෝගවලින් දැන් අපි ගත්තොත් එහෙම කුඩාමල තෙරෙසා මුනිවරිය ලාබාල වයසේදී ඇට ලොකු ආසාවක් තිබුණා කන්‍යාශෝරියක් වෙන්න දෙවෙනිවසි වෙනින් සම්පූර්ණයෙන් ජීවිතය දෙන්න ඉතින් ඇය අන්තිමේදී කන්‍යාරාමයට ඇතුළු වෙනවා ඇතුළු වෙලා එයා ඒකතුලින් දැදී ඉතාම ලාබාල තරුණ වයසේදී එයාට හැදෙනවා අපි අද කියනවා ආටිබී කියලා කස රෝගය හැදෙනවා. ඒ කාලේ කස රෝගෙට බේත් නැහැ ඒ කාලේ. ජීවත් වෙච්ච කාලේ බේත් නැහැ. ඒක නිසා කස රෝගය හැදුණු කෙනා මැරෙනවා. ලේ වමනය කරලා මැරෙන. ඒක ජීවිතය අරන් බැලුවම දැන් එයා ලෙඩ වෙනවා ඊට පස්සේ. ලේ වමනය යනවා. බේතක් නැහැ. ඕ එයා ටිකෙන් ටික එයා දුර්වල වෙන ගන්නවා. අන්තිමදී එයා ඇඳට වෙනවා. යහන් ගත වෙනවා. හරි. එයා බලා ගන්න
ඉන්නවා සිස්ටර් කෙනෙක් නර්සින් සිස්ටර් කෙනෙක් දැන් මෙයා බමුණි දානකොට දැමිට කෙලින් එන්නත් බෑ දුර්වල වෙලා හරි මේ ලංග්ස් ඔක්කොම දුර්වල වෙලා ඊට පස්සේ මේ සිස්ටර් එයා ගන්නකොට අල්ලනවා ලෙන්සුව එයාගේ අවසාන මොහොතේ එයාගේ මුණ බලාපොරොත්තු තිබුණේ ජීවිතේ දෙවියන්වහන්සේට සේවය කරන්න අවසාන මොහොතේ එයා කියනවා මම මගේ පෙම්වතාව හමු වෙන්නයි යන්නේ I am going to meet my lover මොන ඇතුළාන්ත සාමයක් නේද මොන ඇතුළාන්ත ශාන්තියද ශාන්තිය ඉතින් පරාජය සංකේතයක් නෙමෙයිද ඒක හරියට ලෝක මට්ටමින් බැලුවොත් වේදනාවේ මරණේ මරණේ පියසට හැබැයි අන්තිමේදී අය කියනවා මම මගේ පෙම්වතාව හමු වෙන්න යනවා කියලා පණ මොන ඇදහිල්ලක්ද මොන ඇදහිල්ලද මොන සතුටද මේක නෙවෙයි මිනිස්සු හොයන්නේ අවසානයේ සල්ලි වේදන් කරලා එක එක දේවල් කරලා එහෙම හෙදුවලා බැලින්නම් මේක තියෙන්නේ අප තුලම ස්වාමින් වහන්සේ අපේ ආත්මය තුල ඉඳගෙනම මෙහෙවනවා අපි අවදියක් නැහැ කොරස් එකත් එක පොඩ්ඩක් අර දෙවනි කොරස බලන්න මගේ දෑත දිහා බලන්න මගේ දෙපා දිහා බලන්න මගේ දෑත දිහා බලන්න මගේ දෙපා දිහා ජයග්‍රහණයි සංකේතයන් අභිමානයි පියසටහන් ජයග්‍රහණයේ සංකේතයන් අභිමානයි පියසටහන් සිහිවටනයන් ජීවනයේ මතක සටහන් ශාන්තියේ සිහිවටනයන් ජීවනයේ මතක සටහන් පුරවන්නේ මීමා ඔබ දිවියේ මරණය මා ජයගත් පුරවන්නේ මීමා ඔබ දිවියේ මරණය මා ජයගත් නිසා පුරවන්නේ මීමා ඔබ දිවියේ මරණය ජයගත් නිසා සෝනසේ අධේක ඔබට ඔයාට කියන පුතේ මටත් කියලා මං ඒක අයිති කරගත්තා තාම. ඒ විතර නෙමෙයි. මේ කාලේ මේ මිනිස්සු බය ඉන්නේ මුළු ලෝකෙම. මරණ බයෙන් ඉන්නේ. මරණ බය. විශේෂයෙන් අපි වගේ වයසක අය. බලපෑම තියනවා කිව්වෙත් අත්තල වගේ අයට. කියනවනේ. අපිත් ඒ මාජින් එකට අවිල්ලා ඉන්නේ දැන් කොයි මොහොතද දන්නේ අපි. දැන් ගොඩක් අය සාමාන්‍යයෙන් අපේ ගෙදර මගේ දුව පුතා එතකොට බිරිඳ මම කොයිවත් යවන්නේ නැහැ. ඒගොල්ලෝ යනවා එහෙනම් තාත්තා ගෙදරින් හේතුව කිලෝ දින 60ද 70ද පස්සේ අය පරිසම් වෙන්න ඕනේ කියලා පරිසම් වෙන්න ඕනේ කියලා ඒක ඇත්ත වෙන්න ඇති සමහර වෙලාවට යකෝ අපි මැරෙන්න බය වෙන්න ඕනේ උන්වහන්සේ අපි ඉපදිච්ච දවසේ තාත්තා අපේ මරණයේ මොහොතත් සටහන් කරලා තියෙනවා නම් ඒක මේ මොහොත වෙන්න පුළුවන් ඊළඟ මොහොත වෙන්න පුළුවන් අපි යන්න ලෑස් වෙන්න ඕනේ මං හැමදෙස්සෙම හිතන දෙයක් තමයි උන්වහන්සේ අදරයට මට අඬ ගැහුවොත් මං ගොඩක් කලාවට කියනවා ඔය තරුණ තරුණියොත් එක්ක ඔය සමල්ලාවට ඔය යම් යම් දේශන පවත්වද්දී මම කියන දෙයක් තමයි මන්නා විසිල් එකක් ගහලා ප්‍රශංසා වේවා චිරියෝ කියලා මම මැරෙනවා ඇයි මොකටද දෙයනේ උන්වහන්සේට වෙලාවක් තියෙනවා මාව උපදින්නනේ අනිවාර්යෙන් මම මේ ළඟදී තරුණ තරුණයන් කණ්ඩායමකට
ජීවිත අධ්‍යාපනය පිළිබඳ වැඩසටහනක් කරද්දී මම හෙව්වා මෙහෙම ප්‍රශ්නයක් ඒගොල්ලන්ගෙන්. මම ඒගොල්ලන්ගෙන් හෙව්වා කවුරු හරි ඉන්නවද ප්ලෑන් කරලා ඉපදි චෙක් කරේ. මම ඔබට උත්තර දෙනවා. ඔයා සැලසුම් කරලා ඉපදි ඉන්න. පැහැදිලිවම නැහැ. ඔයා රට තෝරගත්තද ඔයාගේ මැරිට් ඉපදෙන්න ඉස්සෙල්ලා? අම්මා තාත්තාව තෝරගත්තද? නැහැ. ගම තෝරගත්තද? නැහැ. නැහැනේ. එහෙනම් කාගේද ප්ලෑන් එක? මම හෙව්වා ඒගොල්ලන්ගෙන්. කාගේද සැලසුම? ඔබේ නෙවෙයි නම් අම්මා තාත්තගේ නෙවෙයි. ප්ලෑන් එක අනිවාර්යෙන්ම දේනුවන්සේ මං ඇහුවා ඒතර දේනුවන්සේගේ ප්ලෑන් එක නම් දේනුවන්සේගේ සැලැස්ම නම් ඔබ ඒ දවසේ ඒ රටේ ඒ අම්මා තාත්තට දාව ඉපදෙන්න ඒ අපි ජීවත් වෙන කාලේ උණුවන්සේගෙන් අහන්නේ නැත්තේ අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ කියලා ඇයි අපි උණුවන්සේගේ කැමැත්ත හොයන්නේ නැත්තේ අපේ ජීවිතේ මැරෙන්නේ ප්ලෑන් කරලා නෙමෙයි අපි මැරෙන්නේ ප්ලෑන් කරලා නෙමෙයි සැලසුම් කරලා නෙමෙයි ඒ මොහොත අපි දන්නෙත් නැහැ නේද තාත්තා දන්නේ දන්නේ කොයි වෙලේද කියලා ඉතින් ඒක නිසා මේ අපි හරි සෑහලුයි මේ ක්‍රිස්තියානි ජීවිතේ හරි සෑහලුයි ඒ ශාන්තිය කියලා කියන්නේ ඒකයි හරි සෑහලුයි ඒ යවුනේ යවුනේගෙන් තාත්තට උත්තරයක් හම්බුණාද ඔයගොල්ලන් දැන් කියවනේ අපි කවදාත් එහෙම හිතුවේ නැහැ මෙච්චර කල් කියලා එලා කිව්වා මේ 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 ඔය කියන දේම අපි හිතුවේ නෑනේ බලන්නට ඇත්ත නෙන්නම් අපි ප්ලෑන් කරලා අපි සැලසුම් කරලා ඉපදුනේ නෑ බලාගෙන ගියාම අපි හිතන්නේ නැතුව තමයි ජීවත් වෙලා තිබිලා තියෙන්නේ ඒකයි ඊට වඩා කොච්චර සැලසුම් ස්වාමීන් වහන්සේ ළඟ තාත්තා එම කියද්දි මට මතක් වුණා ඒකට සම්බන්ධ බයිබල් පාඩයත් මම හිතන්නේ ජෙරමියා 29 11ද නොබලාගේ සෞභාග්‍ය පිණිස මිස ඔව් ජෙරමියා ඔව් නොබලාගේ සෞභාග්‍ය පිණිස මිස විපත්‍ය පිණිස නොවන මාගේ සලසුම් මම දනිමි මම දනිමි ඕක ඕක ඔය වචනේ විතරක් ඇති සතුටෙන් ඉන්න අනිවාර්යෙන්ම තාත්තා we call it christian joy ඒ කියන්නේ ක්‍රිස්තියානි ප්‍රීතිය ක්‍රිස්තියානි කාරයක් ගාව තියෙන ලොකුම ලක්ෂණය තමයි Yeah, cheerful. Yeah, joyful. Yeah, yeah. Hari sattu thing inne. Hey. Yeah, bye na. Yeah, bye na. Bye na. Tey. He tu. Atule. Yeah. Unu answer unu daughter mau gani. Kuda mala Teresa muni variya gatta na ngavuru duvisi. Ti munu as. නුවස්ක සැලැස්මල් හරි පුදුමයි හරිම අපි ගීතිකාව සම්පූර්ණයම කියමුද ඒ ගීතිකාවට යන තප්පරේ මට මතක් වුණා අපේ අසල්වැසි රටේ මහා පර්වතය ගාන්ධිතුමා කිව්ව කතාව මකුණන් පොඩි කරන්නට එපා ඔව් බෝ වීම වැඩි වෙනවා ඊටස උ ලස්සන කතාවක් කියන නේද තාත්තේ ක්‍රිස්තියානි කරුවන්ට පීඩා කරන්න එපා එයාලා අත්දැකීම වැඩි වෙන්නේ ඒක ඇතුලේ කියලා. ඔව්. එහෙනම් මේ මේ මුළු ගීතිකාව ඇතුලේමත් දේව සුභාරංචය ඇතුලේ තාත්තේ අපේ වේදනාව මරණය දැන් තාත්තා පැහැදිලි කරන් පස්සේ මට වැටහිච්ච දේ. අපේ ජීවිතේ සෑම වේදනාවක්ම අවමානයක්ම ජයග්‍රහණය සහ උත්ථානයේ අත්දැකීමක්. එහෙනම් ඒක අපි අල්ලගෙන හිටියානම් අපේ මොනවා නැති වුණත් අපිට මේ ජීවිතේ කලකිරීමක් එන්න බෑ. ගැළවීම විතරයි. මට අවසර එහෙනම් ගීතිකාව ගායනා කරන්න සම්පූර්ණයෙන්. ඔව්. අනිත් දැනගන්න. Thank you.
ජීවිතේ අපිට ආදරේ හින්දා බොස අපේ ජීවිතේට ප්‍රශ්න දෙනවා අරගලයක් දෙනවා හේතු ඒ අරගලය හරහා ගමන් කරද්දී ඒ වේදනාව හරහා ගමන් කරද්දී මගේ ජීවිතය මෝහත් වෙන්න පටන් ගන්න ස්වාමීනි හරියට පිළියම් මුවත් කියන්න ගලක අතුල්ලන්න ඒ ගලේ පිහිය අතුල්ලද්දි දෙපිහිය ගෙවෙනවා ඒ පිහියට රිදෙනවා මට ඉතන ආදර ජේසුනි මම කිව්වා නම් මට ගෙවෙන්නත් බෑ මට රිදෙන්නත් බෑ කියලා ඔව් මගේ ජීවිතේ හැමදාම මොට්ටයි स्वामी मंग बोहंस की जीवित बोहंस मगे जीवित दिन वेदनाव अरगल दुख मम सतुन बार गाने तू मंग एक मूड देना स्वामी ने तू है तो माए බෝවාසෙත් එක්ක මං මේ යන ගමන තව මුහුකුරා යන්නේ තව මෝහත් වෙන්න මේ වේදනාවන් හරහා ගමන් කරොත් පමණයි ස්තුතිසම් බෝවාසෙර ප්‍රශංසනාය जीविते पराजय अपे जीविते मूल दिन अभियोग अरगल वेदनावन असार्थक अध्यक्ष बलापुर सुन्वी स्वामी देठ भगवासी आर्थ हक देना भगवासी की उत्थान है भगवासी नैवत नैगेटिव इमिनी सास्वामी ने
मगे जीवित सविय मगे जीवित शक्ति उपवास की उत्थान है ආලේපණින් එලියට එන්න හිතුනම නෑ තාත්තා මේක දිගටම කරගෙන ගියා නම් කියලා හිතුණා ස්වාමින් වහන්සේව දැනෙච්ච ඒ ආදරවර ස්පර්ශයට දෙවියන් වහන්සේට මහිමය වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා ප්‍රශංසා වේවා ජයග්‍රහණේ අභිමානය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආමෙන් ආමෙන් හාලෙලූයා